മുഖത്ത്. ആ ഹലോ ഹലോ, ആ അത് എത്ര പോയത്? അഭിയാണോ എവി തിന്ന് മന്ദമ്മീന് നൈറ്റ് ഓഫിൽ അതിനാ വെടകറില്ല അഭിയാണോ താമ എണ്ണ പ്ലാൻ എണ്ണ കുമാരി മാതലേ എത്രയാണ് ഇതരടുക്കിലത് തന്നെ കുറുനേക്കളുടെയാണ് അടുക്കിയത് അഭി മാതലയാണോ പിന്നെ തിന്ന പിന്നെ താ ബൈക്കുകാരന് ആകെ ബൈക്ക് ബസിന്തു വേണം ഡോം സെപ്പ ഇക താ ഫൈനൽ പ്ലാനിനെ കൂടി കിലോമീറ്റർ അസുഖ കത്തിന കുറുനേകളിന്തലായിട്ട് അപ്പൊ ഇതിന്റെ അതി താസ് ഭാവിത്തറവേ അപ്പൊ അത് ഗമന പട്ടങ്കത്തെ തിക്കട കിട്ടി അതിന്റെ വസ് അപ്പൊ ഇനവാട്ടില്ല ഇപ്പത്തി മനസ്സിലാത്തിന ഏകടെ ചുട്ട കുടുതലാണോ അപ്പൊ അത് നൈറ്റ് പൊട്ടോ കിളപ്പളമേക്ക് അപ്പിതാ മീ ലൊക്കേഷൻ എപ്പോഴും ദിയപാറ മീ മേക മങ്കാലി മീ പാറയാണ് കൂടെ സെറ്റ് ഉണ്ടാക്കി മീ ആ ചെട്ടി സാസനായി പാ ഇസ്റാട്ട് മടൈസിന് ഇട്ടായി മേഘാമണി ഇപ്പം കേരളത്തമായി പസിന്തുട്ട് പാറയണ്ടു കണ്ണനക്ക് സിഗ്നൽ തമ്മു ദാണ് ഹെമീറ്റെ അണ്ണ വങ്കൂട വണ്ണയാണോ ആപ്പിട്ട ഗാമണ് ഇപ്പാ കരുവ അവളക്കനെ ഇത് കൊള്ള വന്നെ മെത്തനെയും തമായി അപ്പിയുടെ മെപ്പക്ക് പലാകണെങ്കിൽ പാറ വരതുന്നു തന്നെ മേ പടങ്കത്ത് പടങ്കനില്ല അപ്പിക്കിയ പാറ വലട്ടിക്ക് പോലെ തെക്കോ അണ്ടോ ബൈക്കൊക്കെ ഈട്ടവാട അണ്ടോ ബൂതു അമ്മോ ഇവ പാറവാളിനെ ഇതാ കണ്ടവേ കോമതി ഗവങ്ങൾ മിനിസു അന്ന എണ്ണീക്കുക പിന്നെ അഭിവാളുടെ പാറവാളിക്ക് പെണ്ണ
අතරින් පතර ගයක් දොරක් තියෙන මේ පාර දිගේ අපි ඇවිල්ලා අවසානට තුම්මා හන්දියකට වැටුණා. ඇත්තටම කිව්වොත් කොච්චර දුෂ්කරුණක් ගයක් දොරක් නැති මිනිස්සු නැති ඒ පැත්ත හරිම කම්. හැබැයි ජීවත් වෙන්න සෙට් වෙන්නේ නැහැ. කොහොම හරි අපිට ආයෙ මෙතනිනුත් පාර වැරදුනා. මාර තැන මැප් එකේ පෙන්නපු පාර කියපුවාම අවසානට හම්බුනේ ගෙදරකට යන පාරක වහපු ගේට්ටුව. ඉතින් ආපහු හරවගෙන ආවම අනිත් පැත්තට ගියා. ඒ පැත්තේ තිබ්බේ බංගලාවකට යන පාර. ඉතින් අපි ආපහු පල්ලම් බැස්ස අර පාර දිගේ. ආයේ මර බොරුල් පාර පණ අතේ අරගෙන තමයි අපි බැස්සේ. මෝඩ පස්සේ බලමු මගේ බයික් එක කොහමද දෙන්නේ. මේව අපේ අම්මා හැම දැක්කොත් එහෙම. අපි ඔකට YouTube එකට මුදා නොහැරෙමු. අපේ මතකෙ විතරක් තියාගන්න. අම්මෝ ආව පාරක ටෝ ෆක්ඩ් අප් හරිද? ආවා කියන්නේ බොරළු පාරක ගියා හරිද? ගිහිල්ලා කන්දක් උඩට ගියම ඒ පාර නෙවෙයි කියලා ආයෙ ආවා. බුදු අම්මෝ ඒ පාරවල වීඩියෝ තියෙනවා මම දාන්න. අම්මෝ ඒ ළමයි කොහොම ඒ හරි ගෙවල් වල තියෙන ළමයි කොහොම ඉස්කෝල වලට යනවද? අදිස්සිය නිකන් මොකද ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න ගෑනු කෙනෙක් එහෙම හොස්පිටල් අර යන්න ගියත් පාරේ බබා හම්බ වෙන. ඒ තරම් පාරව. උඹේ එක්ස්පීරියන්ස් එක ගියපන් ඒ පාරේ. වැඩක්. කියලා වැඩක්. ඒ Google Map එක අපිට ඇරියා. ඉතින් තවට මොකක්ද කියන්නේ ඉන්නේ පාරකට? මට සතුරුයි බයික් කරදද්දෙන් තියෙන එක. එව්වා මේ. මෝටර් ක්‍රෝස් තියන හදව පාරව. හරි කමන්නෑ. එනිවේ ලස්සන පොයින්ට් එකක් හම්බුණා මේ බලන්න මේ. පොඩි දියල්ලක් වගේ එකක් තියෙනවා. මේ ලස්සනයි. Thank you.
කොහමරි අපි ඇවිල්ලා ඇවිල්ලා අවසානට රත්තොටින් රිවර්ස්ටර්න් එන පාරට මගින් වැටුණා. ඊට පස්සේ මේ තියෙන්නේ රිවර්ස්ටර්න් වෙන කල් යන නකල් ස්කන්ධ හරිය වෙන කල් යන වීඩියෝ ටික ටික් ගාලා තප්පරේ. ගමන අමාරුයි, ඒ වුණාට බලන්න දෙවුණුත් ඇත්තටම ලොකුවට නෑ. ඒ වුණාට ගමන ගෙදර ඇවිල්ලා කල්පනා කරද්දි මා සුන්දරත්වයක් දැන් ගමන. මේක මං කියන්නේ යන්න ඕනේ ගමන, යන්න ඕනේ පාරක්, නිකන් අර ආන්සර් කරන්න ඕනේ කෝල් එකක් වගේ එක. අයියෝ මු කොහේ ගියත්තේ නරි ගතේ නම් එනවනේ. අපි දැන් ඉන්නේ නකලස් කැලීට යන්න යුස්ටන් මැද්දෙන් ඇවිල්ලා යන්න බෑ. දැන් විනාඩි 5ක් 10ක් විතර මෙතන අර ඉන්නේ. අන්න අතන සිනෙත් ඉන්නවා. අර ජෙසි එකක් දාගෙන පිට එන්න එන්න මේ ඉන්නේ සිනෙතේ පසින්දුවයි. මම දැන් මේ ආපහු යන් කියලා කියන්නේ මට නම් අමාරු හොඳයි දැන්. මට මං අපි තුන්දෙනා එකමතිකව තීරණය කරලා තියෙන මේ පිට ඊට පස්සේ වම්බඩු මං කන්නේ නැහැ. වම්බඩු ලබ්බක් බලන්න කියලා තමයි මේ දැන් ඉන්නේ. අර මොනුන්ද ඇටි කේල් කපු ඌඩුව අර පැත්තට යන්නත් බෑ, මේ පැත්තට යන්නත් බෑ. සම්පූර්ණ බ්ලොක් මේ පැත්තට නම් බහිනවා. බලමු අපිට යන්න පුළුවන් ඒක. යන්න පුළුවන් යන්න පුළුවන් යන්න පුළුවන් යන්න. මේ ඉතින් ඔය මගේ පිටිපස්සෙන් පේන මේ නකල්ස් හරියට නැගසල්ට වෙයිලා. මේ ඔය ඉස්සර සුදු පාට මේ එකක වෙනා නේද? මම ළඟදී හැක් වුණා. ඔයාලා දන්නේ නැහැ මම ඇක්සිඩන්ට් වුණා ළඟදී. ඒකෙදි මේ ස්ක්‍රීන් එක විඳලා නෙමෙයි, ටෙම්පර් ටේබල් විඳලා තාම දාගන්න සල්ලි නැහැ. ටෙම්පටේ විදිච්ච එකේ මේ අර නිකන් පොඩි පැලන වගේ තමයි වෙන්නේ. හරි, ෂේප් එක අඩුයි. මේ අපි රිවර්ස්ටර්න් මැද්දෙන් ඇවිල්ලා ඊට පස්සේ අර ඔයාලා හල් දිනවද පොප්කෝන් නෙමෙයි 200 කඩල ගොට්ටක් අරගෙන කකා යන්න ඕනි කියලා පාරක්. හෙට්ටි පොළ හරි ওই වගේ පල්ලෙකම හරි හරහා යන්න තියෙන පාරක්. ඒ පාර තමයි දැන් අපි මේ ආවේ. හරිද? එනකොට නකල්ස් ඉස්සලා අපි ගියේ නැහැ. දැන් අපිට වෙලාව නැහැ. අපි එද්දි එකයි. දැන් වෙලාව 4:33. 4:33. ඉතින් අපි ගෙදර යද්දී 11:00 වෙයි මේ විදියට. තාම අපි ආරව. මේ ගයිස් අපි මොකක්ද බලන්න ආවද දියල්ල? වම්බඩු? මොකද? වම්බඩු හේන. වම්බඩු හේන වෝටර්ෆෝල් නේද? මේ බල දිවි හිමියෙන් දිවුරා පොරොන්දියා ඊට පස්සේ වම්බඩු කන්නේ නැහැ කියලා. ඔව් අත අත තියලා. මේ හුට්ටු තුක් තුවල. ඉතින් මේ අපි වම්බඩු කන්නේ මේ අපි ෆොටෝ ටිකක් ගහ ගන්න ආවා කියනවා. නැත්තම් මෙලෝ රහක් නැහැ මේ ගමන. බුදු අම්මෝ මගේ ඉදෙනවා රිදිල්ල කර සීට්ටේ තියාගෙන ඇවිල්ලා හරි අමාරුයි. කාලා නැහැ අපි තාම. දන්සල් වලින් කන්නම් කියලා දන්සල් නැහැ. ඊට පස්සේ බයික් එකට තෙල් නැහැ. තෙල් ගහන්න සල්ලි නැහැ. අතරම සිනත්ලාගේ අම්මයි රුපියල් 2000ක් ඉල්ලන ණයට තමයි මේ ගමන අපි ආවේ. ඔව් වැඩ නැහැ කතා කරලා. මේ මා හිගර ගමන් මෙව්වා. මේ වගේ ගමන් නම් ආයේ එන්නේ නැහැ. අර channel එකේ වාලුවට වීඩියෝ එකක් කලින් දාන මේ කාලෙකින් දැම්මේ නැති නිසා දානවා. Thank you.
ටිට්ටෙත් අපි යන්න යන්නේ අපි අර දියල් වලට යන ඊට වඩා ලස්සන ලොකේෂන් එකක් අපිට අහන්න ඒක ස්ලෝ මොෂන් වෙන්න මාර ලස්සනයි අර පැත්තේ අර මොකක්ද ලොකු කකක් වගේ ගම්පහිනා ඒ හැරෙන්නේ ඉතින් අපි යන්න මෙතන තරහ අගෙන යනවා ආදර පිටක් ඉතින් ඔයගොල්ලෝ තේල බලන්න මේ වගේ තමයි ඔයාලට මං ජීවිතේ තේරුම් ගත්ත දෙයක් කියන්න. මං වැඩි මිනිස්සු ආශ්‍රය කරන්නේ නැහැ. මම තෝරගත්තු පිරිසක් මගේ යාළු වශයෙන් ආශ්‍රය කරනවා. දැනට මං යාළු විදිහට ආශ්‍රය කරන්නේ සිනේ පසින්දු. ඇත්තටම ජීවිතේ ප්‍රශ්නයක් එද්දී ඒ වගේ යාළුවෝ දෙන්නේ නැත්තම් හොඳ මිත්‍රත්වයක් මිනිහෙකුට ළඟ තියෙන එක ලොකු දෙයක්. හොඳ මිත්‍රත්වයකට අනිවාර්යෙන්ම මං හිතනවා ළඟදී ලොකු ගේමක් ගන්න පුළුවන් කියලා. අපි තුන්දෙනාගේ ඔළුවල එකට ගොඩ යන එකක් ඇති කියලා මම හිතනවා. මගේ ඔළුවේ එහෙම එකක් තියෙනවා. අපි නිතරම කතා වෙනවා. මොකක් හරි දෙයක් කරමු. ඒක මාර දෙයක්. Tamanta උපරිම කෙලවෙන්න වෙලාවක් වුණා. උපරිමේටම කෙලවෙලා ඉන්න වෙලාවක් වුණා. ඒක මරු. යාළුකම කියන්නේ ජීවිතේට ඕන දෙයක්. ඒක පට්ට දෙයක්.